අයිුවන් ඔබෙ වන්නේ රාත්‍රී නැවේ තිහ ප්‍රධාන පුවත් පවිකාශය සමකින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල ඇදිරිය ඇති තැන්වල ජනතාවට සහන දෙන්න හිටවදේ අටත් රෑ දහයක් අතර වෙළද සැලුත් පාමසිත් වවෘතයි බුද්ධි ලොක්කා ඇමතුවේ පිපිරීමෙන් පස්සේ කියා වෛත්‍රී කිවත් දුරකතනය ඇත්ත එලිකරයි.සියිඩය විෂාඩ්ගේ කොළඹ ගෙදරට බිරිඳකින් පැල් දෙකක් ප්‍රශ්න කරයි. මෛත්‍රීටත් රනිල්ටත් දේශපාලන පලිකෙනීමෙනුත් නොතිීසි. හින්දු කෝබිල් හතලිහකට අගමැතිගෙන් මුදල් ප්‍රධාන. රජුට එලහිබූ තායිලන්ත වැැසින් අත් අඩංගුවට ගන්න නියෝක පාර්ලිමෙන්න්තු බන්ත්‍රී ප්‍රශාර්් බදධධෙන් බහතාකේ බෞතාලෝක බවතය පිහිටි නිවසට අදර්වාත්්‍රය කියය අපර අධ පරීක්ෂණ දොර්මන්තුවේ නිල හරින් ක්ඩයිමක්ඒ බහතාකේ බිරිඳකින් පැත් දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇැති බවවාර්තා වනවා. ත් අඩංගෝට ගැනිව වලකාලමින් අතුරුත්තහනම් නියෝකයක් නිකුත් කරන ලෙසෙල්ලා ්‍රෂා් පදතින් බහතා අභ්‍යක්ෂනාධ කරයට රෙක්් පෙත් සමක්ද ඉදිරිපත් කර තිබෙනවා. මෙ අත්‍ර සිද්ධිය සම්හන්තයෙන් කරුණු විමසීම සඳහා අපරෝධ පරීක්ෂණ දෙපාර්තිමේන්තුව බාර නියෝච්‍ය පොලිපතිවරාව කැඳවමින් නීතිපති ද්ලතිලිවෙරා මහතා සඳහන් කර සිටිය නීතිපති උපදෙ සහ අධිකන නියෝග හැලියට ලක නොකොට අප්‍රමාතව කටයුතු කළ යුතු බවයි.

ද හ පත් කල ට පෙත්සමේ වගුත්තර කරුවන් ලෙස වැ බල පොලි ප ත් පක් හ හ ර හද ක නම් රති ප ද අ න්දදා කන් ත් ලම ට මන් හමදක් ප්‍රවාහණ කිරීම තුලින්. රජයේ මුදල් සවදධ්‍ය පහන ක බකි කිය සිද්ධයක් සහන්දය. ා පක්ෂ පා ම තු ද පල පන මන් අතර ගොට නි ද හ පව . ඒර මතර ගට ගැනීම වරන්තු ක් ලාගන්නන්නේයි නේදපති වයා රා පරක්ෂ පාතමේන්තුවට පදෙ බද බවද පෙත්සම් ර පවසනවා අනුව අබරද පක්ෂණ පාසමේන්තුව, කොටුව මයි ත ්‍රත් අධිරන කරු වාර්තාකර වරතුක්ලාගනීම එල්ියම්ල මයි ්‍රත් ය පතික්ෂපකල ද ද හ ම පෙත්සම වැද ටත් දන්නේ. එම දිය සන්දයන් තමට පදේ පල පන අත්ේ චෝද එල් කිරීම කිසිසු පදනක් නොැති බවද පෙන් වාදන පත් සම්කර. ව තන් නද ප්‍ර . ය පති ේ පවතින පති පා නයදාාගනමින් බවයි පවසන්නන්නේ. අවත නදදාකයන් වස්වරත ල හ ස කට මුල් අමත්‍ය වරාව සිට මංග මරව මහතග අන ල් සිට දල් ත ලැන නමත මත ත් ප ද ද හ ද ට මර නවා. ද ද ෙ අ ර ගො ැනීම රු ීම ති රයා ර පක්ෂ පාත්ම නවා. නීතියේ ආධිපත්ය රැකගනිමින් කටයුතු කන ලෙසටත්, පොලිස් දෙපාත්තමේන්තුව කෙරෙහි මහජින විශ්වාසේ. නැතිවන අන්දමින් නොව. ඇතිවන අන්දමින් කටේතු කන ලෙසතත්, ගරු නීතිපතිතුමා විසින් ස්පදෙස් ලබා දුන්නා. එසේම නීතිපති උපදෙක් සහ අධිකරන නියෝග හැල්ලුවට ලක් නොකර, අප්‍රමාදීව කටේතු කන ලෙසටත් වැඩිදුර සඳහන් කලා. පාස්කෝ ප්‍රහාරය එල්ලවීමට විනාඩී හතලිස් තුනකට පෙර එකට රාජච බුද්ධ ප්‍රධහනාව වූ නිලන්තජවර්ධන බහතා සිංගප්පුරුවේ සිටි හිට පු චනාධිපති මෛත්‍රපාල සිරිසේන මහතාට ඇමතුමක් ලබාදී ඇති බව පස්කු ප්‍රහරය පිළිබඳ විමර්ෂණය කරන චනාධිපති කොමිෂ් සහවයදී ඒය හෙලිබුණා. කෙසේවෙතක් කොමිස මහමේසාක්ෂි ලබාදුන් හිට පුචජචනාධීපතිවරය අවධහරමය කළේ ප්‍රහරේ පිළිබඳව තමන්ට තොතුර ලැබුණේ. නි ත්‍රස් ප්‍රහය සන්ධය කරනුස් වල ජාතිපතිකම සමහ හිට ප ජනාදධිපති මත්‍රපාල සිරසේය මහත තුන් වන දිනට ක්ෂිල බදුන්න. එහිද ඔහුකයා සිටියීමම ප්‍රහාරය වලක් ගැනීම තිබ හ ලක් ොග හය . ක්වාගගේීමට කටයුතු නොකල විශාල පිරිසක් අතරේ වගකීම ෙද යන යි ම හ ප හ න් අතර ර හ ක ගත ප හ හිට ජා පති වයා පැ ති ප ති යා ට ප ක් ලා. ජාතික ආරක්ෂක කවන්සලේට විරුද්ධ පක්ෂයේ මත්‍රීවරුන් කැඳෙක්වේ කුමුණ පදනමකින්ද. අවශ්‍යයි කිය හිතරනයි වයි කැේව. විරුද්ධ පක්ෂ වුණාට මට විශ්වාස මකි පක්ෂයයි. ජාති ආරක්ෂාව සම්බන්ධින්.ඇවි ලාවෙ රටේ පැවැතිතත් පේට ජාති ආරක්ෂික කවන්සිලේ ප්‍රතිචාර දක්වේ කොහොමද කියලා මටවුන්ට අවබධ දිති අවශ්‍ය වන ලිතුවේ මං වෙනුවෙන් කතාරන්න කෙනෙක්හිටේ නැහ. පාලිමින්න්තුේදී ජාති ආරක්ෂක කවන්සලේ ගැන කවුරුහරරි ප්‍රශ්න කළොත් මං වෙනුවෙන් පිළිතුර දෙන්නේයි ඕවන්ට ආක්ෂක කවුන්සිලේ ගැන අබෝධයක් න්නේ. දින පරස් දෙක අණඩුව සමේදී අග්‍රමත්තය මහින්ද රජ පක්ෂ මහතයවත් ජාතික ආරක්ෂක කවන්සිලට කැෙවේ නැහ. දින පස්සදෙන් පසු රානිල් වි්‍රමසිහ මහතා නවත අගමැතිලේස පත්වූ විට ඔහු ආරක්ෂව කවුන්සලේට කැඳවයේ නැත්තේ ඇයි. ගැසටකනු අගමතිවරයා ආරක්ෂක කවන්සිලට ගන්න කියලා නියමයක් නැහැ. ක්ක සිහ හත් ෙන් වද නැද කියේලා ටනම් මතකෙකුත් නැ ඒවන විට රක්ෂ කලිකම් හේම සිරි ප ්‍රනාන්දු. ාවනැල්ල බුදු පිරිම වලට හානි සිදුකිරීම වනාත විල්ලෝ පුරුණණ ඩ්‍රම් වෙස්වා ගැනීම. කිින් හශී මමාත්‍යවරයාගේ සම්බන්ධී කරන ලේකම්වරයාට වැඩිතැබීම සහ. ප්‍රහරයට පෙර අපෙල් දාසය පෙර පුහුණුවක් ලෙස යතුර පැදි බෝම්බයක් පුරවා හැරමයන සෑම සිදුවීමක්ම වෙද්දිී විදාහයක ජනාධිපතිවරයා නීතිය හස්සාමිය විෂ භහර අමාත්‍යවරයා සහ. ආරක්ෂකමාත්‍යවරයා ලෙස සිය යුතුකම් වගකීමෙන් ඉටු කලානම්. කහොමත දහස් හනාවේ අපේල් විසේක දිවනිස්ථාන අටක බෝම්මපුපුරලා අහිංසක මිනිස් ජීවිත දෙසේ හැට පහකට වැඩි සංඛාවක් විනාශෝනේ. එස නම් රට සිටියයුත්ත ජනාධපති විතරයි රක් ල ම් ොිස්පති ෝච පොලස්පතිර ටියයුතු නැහ. අපේ දසේ තුර පැදිි පිරිම ගැන ම දන්නේෙත් විසයකින් පස්සේ. දාසේ ඒක පිපිරු වන ඒ ප්‍රදේශාර නිෝච පොලිස්පතති ැන ස්වා බල නඕනේ. නැතු සියල්ලම කරන්නඕනි ජනධිපති නෙවේ. දෙදහස් පහලවේ දන්න දෙදහස් දානාව වෙනතුරු කතාකරපුවා දීපූප දෙෙස්. හරියට උඩ පහලට ගලාගෙන ගියා නම් මේ කේදවාචිකේ වෙන්නේ නැහැ. පස්ක ප්‍රාහයට කලින් ල ටක්ටවත්ත පුරන ද්‍රව විශා ප්‍රමාණයක් සවගත්ත අවස්ථාවේද. ප්‍රස්ථාවවාද වැැක්වීම පනත අයටතේ අත්තරගටගත් සකරවන සසිෝදනාග දෙදනෙක් නිදහසරන කටයුතුකාරද. එහෙම නානන් නිදහස් කරපු කෙනා ඊට වගකිවියුතුයි. මේෙනකොට කොමිසමට දෙරිපත්වෙලාතිබන්න ලේන අනුව කොන්දෙසි සහිතව ඔවුන් දහස්කිරීමට අත්සන්කරති වෙන්නේ ඔබතුමා ස්වාමීණ. ඒ පාද ප ක්ෂ ාමන්තුවයි ආරක්ෂක මත්‍යංශෂයි මට අත්සන් කරන්න ලියවිලි හදාගෙන ගෙන හිදන්නේ ජනාධිපතිවරයකුලෙස කොච්චරනන් ිය ලිවල්ට මත්න් කනවද. ඔබේ පාලන මේ තිබුණු දේශපාලන මතබේද අන්තවාදේ ඔඩුදවීමට සහ පාස්කු ඉරුදින ප්‍රස් ප්‍රහරට බලපෑවනේද. කොහෙත්ම නහැ මොකද දේශපාලන මට ේදාාත්මක ට පිටාවක්තුලනත් මේ රට අනිත් වැඩ නේමිත විදිහට වන. හේට පග්‍රමතය රනිල් වික්‍රමසිග මහ මෙම කොමසමවිදරේ සාක්ෂ දෙමින්කිවා? පස්ක ප්‍රහාරය එල්ලවන අවස්ථාව වනවිට පැවති රජයේ අඩු පාඩු තිබ්බා. එනිසා ප්‍රහාරය වලක්වා නොගැනීමේ වගකීම සාමූහිකව පැවති රජය බාරගන්නඕනි කියලා. ඒගෙන මොකද හිතන්නේ. බේක වලක්කො ගන්න තිබුණු ප්‍රහාරයක් වලක්වා නොගොත්තු එකයි වැරද්ද. අන්නේ නිසා වග කිය අන්න වූනේ ඒ වලක්වා නොගත් පිරිසයි. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි විශාල පිරිසක් අතරේ වගකීම බෙදීයනවා. ඔබත් හිටපු පොලිස්පතිවරයාත් අතර පෞද්ගලික අමනාපයක් තිබුණනද. නැහැ. හිට පපුල් ජනාාපතිතුමනිි අප්‍රෙල් විසේක ප්‍රහරයෙන් පස්සේ හිටපු පොලිස්පති පෝතිත් ජයසුන්දර භාත්්‍යාව ඔබේ නිවසට කැඳවෙලා ප්‍රහරේ වගකීම භාරගන්න කියලා කිව්වද. නැ. මම එහම කිවනහෑ. ප්‍රහරය වගකීම භාරගත්තුවොත් තානාපතිකමක් දෙනවා කිව්වද. එයාට තානාපතිකමක් දෙන කිව්වේ දෙදහස් දාට අවරුද්දේ. යා නුවර පෙරහෙහි නටපු කාලේ. තනතුරට ගැලපෙන වැඩ නෙවෙයි කරන්නේ. තානාපතිකමක් දෙන්නන් ඔයා යන්න මං වෙන පොලිස්පති කෙනෙක් පත්කරගන්න කියලා එෙදාමක් කිව්වා. චරබෝඹ පුරලතියද්දිත් නිලධාරීන්ට තානාපතිකම් දෙන්න තරක් මං අඩ දනුවක් තිර කෙනෙක් නෙවෙ.! ජාතිකආරක්ෂාව සම්බදධය බුද්ධිතොරතුරක් ලැබුණොත් ඔබව පෞද් කලික දනුවත් කරන්න කියලා, රාජ්‍ය බුද්ධිධානය කිය තිබද. ඕ! ජතිකාආරක්ෂාව අපාධ කල්ිගේ ේවල් ගැන දැනුවත්රන්න කියලා තිබ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් කරනු දැනුවත් කරන්න කියලා උපදෙස්නලා තිබදීත් අපල් හතර ලැබුණු බුද්ධිතොරතුර ගැන බව දැනුවත් නොකරීම විශාල වරදක් සහ අතපසුවීමක් කියලා බ හදුනගෙන තියෙනවාද. ඕ! ඒ අත පසු විීමක් සහ වරදක්ලෙස මං හදනගන්න ස්වාමීනි. පාස්කු ප්‍රහර එල්ලවුණු අප්‍රේල් විසියෙක් වනදා ඔබ නිලන්ත ජවරදනත් සමඟ දුරකතරයෙන් සම්බන්ධ වුණද. ඕ! මන් සිංගපපුර රෝහලයිදලා හෝටලේටාව විතරයි නිලන්ත මට කතා කලා. මේ පිපිරිම ගැත් කිව්වා. විශාල ජීවිතං්‍යාවක් විනාශවෙලා තියෙන කියලත් කිව්වා. මේ ප්‍රහරගෙන පොලිස්පතිවයි ආරක්ෂක කලකම් වයි දැනවත් කරලත් තියදත් අවශ ආරක්ෂක පියවර අරගෙන ැ කියලාත් ඔහුමට කිවවා. පු ජනාාිපත්තුමනි ඔප කියන්නේ ප්‍රහාරය සිදුනාට පස්සේ නිලන්ත ඔබට කතා කර කියල. හැබයි පැජට් පාරේ පහිි ඔබේ නිවසහර හා නිලන්ත ජැවර්දනමහ සිංගපපුරුවවේ සිටි ඔබේ ප්‍රහන පෞද්ගලක ආරක්ෂක ලධහරයා සමඟ සම්බන්ධ වෙලා තියෙනවා. ඒ අපේ රටේ වෙලාවෙන් උදැසන අටයි දෙකට. හරිටම විනාඩය තත්පර තුනක ඇමතුමක් ලෙස මේ සටහන් වෙලාතියෙනවා. බෝම්බේ පිපුරුනේටයි හතලිස් පහට. ඒ කියන්නේ නිලන්තගින් ඔබට ඇමතුම ලැබෙන වෙලාවේ බෝම්බේපුරලා නෑනේද? නැහැ? ට තොරතුර හැබුණේ පිපිරුුණාට පස්සේ මිරුවන් ගොඩ ඇඟලුම් කර්මාන්තශාලා වාශ්විත කොරෝණාපොකුරේ තවත් ආසාධිතියන් හතලිස් නවදෙනෙකු හඳුනා කැනීමත් සමග එම කොරෝණාපොකුරේ සමස්ත ආසාධිතියන්ගේ සංඛ්‍යාව එක්දාාහ සත්ය හැත්තවක් දක්වා ඉහළ ගියා. නුවකොඩ ඇඟලුම් රමන්තශලා ආශ්‍රීතව තවත් හතලිස් නවදනෙකු කොරුණා ආසාධතයන් බවට අද පස්වර්වේ හඳුනා කැනුනා. ඇඟලුම් කරමමාන්තශාලා සේවකයන්කින් දෙෙරෝ දහයින වෙමින් සිට දහතු නක්සාහ ආශ්‍රීතියන් තිස්හය දෙෙනකුයි බෙලෙස කොරුණනා රෝගින් බවට තහුරු වේතවෙෙන්නේ. යඩුවු මෙරැටින් වාර්තා වන සමස්ත කොරනා රෝගීන්ගේ සංඛ්‍යාව පන්දහස් දෙසි දහනවයක් ඉන්න එක් දහස් සටසේ විසිහයෙනනකු රොහල්වල ප්‍රතිකාරලා බනවා. දහ තුන්ේසූ දෙෙකු සුවයි ලබා රහල්වලින් පිටව ගස් ඇති අතර කොරුණ බවට සැක සහිතව වෛ්‍ය අධික්ෂණයටතේ ප්‍රතිකාර ලබන සංඛාව තුන් සිය විසි දෙකා. බෙතෙක් වාර්තබන ෝකින් බ්‍රැන්ඩික්ස් පොුරට සබන්ධයි බව සෞඛ්‍යමාත්‍යංක්ෂි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බ්ඩාර මතා පවසනවා. තවමත් මේ රෝගීන් වාර්තාාවෙන ප්‍රමාණය යම්කිසි අයුරකින් සම්බන්ධතාවයක් තියෙනවා මිනුවන් ගොඩ බන්ඩික්ස් පොකුරට. ඒනිසා? අපි තරේ විශ්වාස කරනව තවමත්, මේ වරත් කොවිඩ් ආසාධනය සමාජ ගත වෙලා නැති බව. මේක විද්‍යාත්මක තහුරු කිරීම. ඔබ මොකආවරණයක් පැළඳගෙන ඉන්නවා නම්. ඔබට මේ ආසාධනය එන්න තියෙන? හැකියාව සයට හැත්තාවකට වැඩියෙන් අඩු කරගන්න පුළුවන්. මෙවර ඇතිවෙලා තියෙන පැතිරමෙන් තිබෙන. කොවිඩ් ආසාධන වෛරස් එක බෝවීම ප්‍රබලතාවය මීට පෙරති වූ වෛරසකට වැඩිය වැඩිබව අපේ රටේන වයිර ස්්‍රෝග විසජ්ඥවරන් සහ ඒ පිඩිබඳව පරිීක්ෂණ කරනලද විස සජ්ඥවරුන් ප්‍රශයට පත් කල තියෙනවා. රෝහල්ල පහසුකම් පිළිබඳව ඔබ කිසිසේද දියතු නැහැ. ්‍යැතර කොරන ආසාධතයන් ගමන්කත් බවට බස්වතක් කිහිපයක් හඳනාගේ නැති බව අමත්ති ගමිනිි ලොකගේ මහතා පවසනවා. හඳුනාගෙන තියෙනවා බස්ටත ගණනාවක්. එන්MD හතලි සට යනුව කොළඹ මැදගමගේ බස්රතේ එMDත් විසිතුනයි පණ මාකුමර ගාලගේ වස්සකෙත් කොවිඩ් රෝගිය ඉඳල තියෙනවා. එMD පන්සිේ හතලි ස්නමය අම්බලන් ගොඩ බස්ස එක කඩවතන්දලගේ කොළඹ ජෆ්නගිය. හට පායි ිඳදුව ත්තුන බස්ටයත් කොයි ටරෝගයකම වෙලාතියන. ඇපිටිය කොළඹගේ බස්සක එන්ඩ අනුහතයි අසුවටේ තරෝගයෙක් මනවෙරති නවා. ගාල්ල කඩවතගේ බස්රගේ එන්න හැත්ත පායි පහළුවේ පරෝගිය කම් වෙලාතිය දහ මුලෙස රෝගිය ගියොත් අඳුරාගෙන මේ සමාජයෙන් ඒක කොයි පුකරක් නොවී බෙරගන්න පුළුවන් වෙන පෙල්ලිත් අප මේ වගේ වැට පෙල්ලක් ඇතිකල්ල අතිර ස්ටේෂන එකට ඇතුලන කොටම පරිීක්ෂා කරලගන්නේ. නමයි හිසගයි අනිවාර්මලය ක්්‍ය විස්තරද දෙන්න දැතින දත්ේ මෙ අතර මකින්ගේ අරක්ෂව සඳහා බොම බස් රථවල ගමන් ගන්නා මකින්ගේ තොරොතුරු එක්ැස් කරන අයරුද බෙලෙස අපට දැකගත හැකිබුණා අන්කවර දාටත් වඩා වැඩි අවධානන් ත්වයක පසුවන බව රචී වෛති නිලධහරන්ගේ සංකමය පවසනවා. ක සෞකංධානය අනුමාන කන්නවා මේ ලක ජීවත් වන හැම දහදනක්ගෙමක්කෙනෙකුට. එක කොයිඩ හැදිලා ඒමනත්තන් කොයිද දැකක්ත් යන අපට වාර්තා වෙලාතියන මිියන තිස්සට වනනාට ඇත්තම කොවිඩ රෝගීන් ගාන මියනට සයයක් විතර වවා එතා බැෑරම් සංඛ්‍යාව. එයිද තමයි විශේෂම ජනාධපතිතුමාට මේ ති ැෑරුම් ම සබන්ධන්න සසාදධනයම කළු කරුණනතුළත් කලලා අපි විශේෂිපයක් පේදවස තු දන්න සම්බන්ධ විශේෂවධන ජනතිපත්තුමාගේ න කට සබ ද ක්. ඒක විශේෂෙන් අපි අගේ කරනවා. වෙනද කවදාටත් වඩා වැඩි අවදානක් මේ මොහති මතුවෙලාති ජනතාවට වගේීම හැසිරෙන් කොරන ගෙර හැක ධිස්ාන ඇතිකරගන්න වැඩිම්ලට අපිේ කියනවා තමන්ගේ වැඩබිම් පිබඳ ක්ගේීම හැරන්න හැම හමෝම එකට ගැටෙන්න සලස්වන්නන්නේ පන්සිේ නයි ස ොඩල්ලට පහල කඩල ල්ල ස ගොඩල් වෙන වෙන හැරෙන දිට අත විවිය හදාගන්න. ඇතර විභහග දෙපාර්මෙන්න්වේ විර්ශණ නිලධහරණියකගේ ස්වාමි පුරුෂාට කොරුණ ආසාධනවී ඇති බවට සමාජ මාධ්‍යහා ඇැන්පුුවත්පත් මකින් සිදුර ඇති ප්‍රචාරය අසාත්‍යය බව එම දෙපර්තමෙන්න්තුව අවධහරණය කරනපා. ඔහුට දෙවරක්ම සිදු කළ පCR පරික්ෂණවලින්, කොරුණ ආසාදධනෙ වී නැති බව තහවරුී ඇති බයි එම දෙපාර්තමෙන්න්තුව තබදුරටත් සඳහන් කරන්නේ. මේ අතර නිරෝදහයින ඇඳදිරිණීතිය පණවා ඇති සියලු ප්‍රදේශවල ආහාරදුද්‍රව අලවිසල් හා අෞෂද අලවිසල් හෙට උදැසන අටේ සිට වාාත්‍රී දහය දක්වා විවෘත්තව ැබෙන බව ොවිID-19 පැීම බැලැක්වීනී ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනප. නෙරෝදහයන ඇදිරිණීතියට ගරු කරමින් කටයුතු කරන ලෙසයි පොලිසිය චනතාවකින් ඉල්ලා සිටින්නේ. නිරෝදායන ඇදිරිර්ණීතිය තෞදුරටත්න් පොලිස්වසම් ධහනමයක් කාශිව ගම්පා දිෂ්ටිකය තුළ ක්‍රාත්මක වෙනවා අදදිනේදදි කටුනායක පොලස්සමටත් ඇැදිර්නීය පනොුල් ලබවා කෙේවිතත් හටදිනේදිී ටුනායකද ඇතුළුව මෙම පොලිස්සම් දහනමය තුළම. ආහාර සපයන වෙළඳ සැල් ඒවගේම අෞෂද සපයන ඔසුසල් සහ ෆාමසි ඇවිවෘත කිරීමට අවසර ලබාදීති බෙනවා. ය අවසරේ ලැබෙන්නේ. දෑැසන අටේසිට රත්්‍රී දහයදක්වා කාලය තුළ එටදිනට පමණක් මේ අවුසරේ ලැබෙනවා. එනිසාපි විශේෂණෙන් ඉල්ල සිටිනවා ආහාර වෙළඳසැල්, ඒවාගේ සුපිරි වෙළඳ සැල් පවත්වාගෙනයන අයගෙන් සහ ෆාමසිවල්ල හිමිකරුවන්ගෙන්. ඒවා විෘර්ත කර එම ප්‍රදේශය ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්වේ ඒවාගේම ඕෂද ලබාගැනීමට උපරිම සහයදක්වන් ලෙසට. ඒවගේම මේ ස්ථානවතියන පාරිබෝගීන්ගෙන් අප ඉල්ලා සිටිනවා. සියලුම සෞඛ්‍ය පියවර අනුගමනය කරන්න. බට යා හැක්කේ ඔබගේ නිවසා ආසන්නම ඇති වෙළඳ සැලට හෝ පාමසියට පමණයි ඉන් පරිබාහිරව කටයුතු කළවොත් ඇදිරි නීතිය කඩ කලාඇලෙස් සලකා කටයුතු කිරීමට සිදු වෙනවා කොරුණා අෛර සේ ්‍යපත්‍යත් සබ ම් පාහදිශ්‍රිකයේ, පොලි බල ප්‍රදේශ දාහාටකට ෙරෝ දහයින ඇදිරි නීතිය පණ බඩ ලබවා එෙන්ම කඩුනායික පොලිස් බල ප්‍රදේශයට අදාවලීමම පහිස් සිට ක්‍රියාත්ම කරන පරිදි ෙරෝ හන ඇදිරිනීති ක්‍රියාත්ම කිීමට යිපී බර කැුණු ඇතරජ තාව ත මන් වන් පිරිබඳ දෛනික වර්තා අත්තබා කැනීම මෙම අවස් තාවයි තාාවවැඇදකත් බවද පොලිසිපෙන් පාතිෙනවා. නවරාත්‍රී පූජා උත්සවයට සමගාමීව තෝරාගත්න් හිදු කෝවිල් හතල්යකට මුල්ල අදහර පිරිනැමීම අග්‍රාමාතිය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රානත්පයෙන් සිදුෙරුණා. එක් ෝවිලකට රපියල් පනස් දහස බැකින් මූලයාදහර පරිණැවීම අර්ලියක හ මන්දිරේදී සිද වූ අතර කෝවිල් බහරකාර මණ්ඩල සභපතිවරුන් ඒ සංකෙතවත් කරමින් අග්‍රමාතිවරයාතින් අදාල මූලයා දහර ලබාගත්තා. අමාතිවරන් වන ඩක්ලස් තේවානන්දා සහ නාමල් රජපක්ෂ, රාජ්‍යමාතතිය ජීවන් ොන්ඩමන් පාලමින්තු මන්ත්‍රේ එම් රාමශ්වරණෑ මහතතුරන්න්නඇතුළ පිරිසක් එම අවස්ථාවටෙක් සිටිය. රජයක් ලෙස හින්දු ආගමික සාරධහරම ආරක්ෂවා කිරීම සියලු දෙනාගේ වගකිම බවයි අග්‍රමාතය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේ. මෙ අතර ජාතන්තර සුදුසැරෑටි සුරක්ෂවාදින පනස්වන සැමරුම් උත්සවේයට සමගමීව සමරු මුදරයක් සහ විශේෂ කවරයක් නිකුත් කිරීම, අග්‍රාමාති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධහනත්වෙන් සිද වුණා. තැබැපති රජිත්තාරිරත්ත මහතා එම සමරු මුදරය සහමුල් දිනකවරය අග්‍රමාතිවර‍ාවෙත පිළිගැන්වා. ට ාදපති මෛත්‍ර පාල සිරිසේ හා හිටපු ක්‍රාතය රනිල් වික්‍රම සිංහයන මහත්තවරුන්ට, දේශපාලන පලිගැනින් පිළිබඳස්වා බලන චනාධිපති පරීක්ෂණ කොමිෂන් සබව හමබේ ලබන දහන් අවවනදා පෙනීසිටින ලෙසට නොතිීසිී නිකුත් කෙරුුණා.. හිටපුූ අමාතිවරුන් වන මංගල සමරවීර සහරවී කරණනායක මෙන්ම පාලමිතු මත්‍රයේ අනුර කුමමාර දිසානායකෑන මහත්තරන් ඇතුරු විසිදයෙකුටද එදිනම කොමිසම හමුවේ පිණීසිරන් ලෙසයි නොතිස්ස නිකුත් කරුණේ. සතති ෝද ගුරමින් ිකයාන ගනුදනවේද මුල්්‍ය වංච අක් සිද ඇති බව පස තමාටෙරිහිව ූල්්‍ය පාද විර්ෂණ කොට්ටසේ, කොලබ මහේස්ත්‍රා තාධකරන නඩුවක් ගුණු කරඇති දේශපාලිකව පලගෙනීමේ අරමෙන් බවට රුසියාවේ හිටපු ්‍ර ලංකාතා නපති උදයන්ගවේරතුගේ හතා ජනාධපති කොමිසමට පැමණල්ලි කරතිබෙනප. එම පමිණල්ල හදාල ක්ෂිමසිීම සඳහයි මෛත්‍රී පාල සිරිසේ හා රනිල් වික්‍රම සිංහයාන බහත්වරු නැතුල පිරිසට ේ නොත්ති සිනි කුත් කරන. අපරා පක්ෂ ාර්ම පරද ව. න කොට්ටාස ඉල්ලීම මත, තමාගේ බැංකෝ ගෙනම් අක්්‍රිය කිරීම අසත් එ කරුණු මත සැකරුුවෙකලස නම් කර වරෙන්තුනිකුත් කිරි මැතුළු කරුණු ගන්නනාවක් සම්බන්ධයෙන් අත්තරංගෝට ගෙන උදර්පන නීති අයටටේඒ එක්සත් තරබේ එම රාචේ ට ්‍රලංකවට පිටුවහල්කිරීම දේශපාලනිකව පලි කැනීමේ චේතනාවෙන් සිදුකර ඇති බවයි, බේරතුග බහතාගේ පැමිණිල්ලේ සඳහන් වන්නේ. ි්‍යයාා මිලදකනු ලැබේ ගන් හමුදාව අවශ්‍යතා මත බවත් ත්‍රස්ථවාදීන්ට එරෙහිව සටන් රීමට එම යානාම් මිලදීගැනීම සහ පැවතියාන අලුත්පඩියා කිීමට කටයුතු කිරීම වංචාවක් ලෙස හවා දක්මින් ගුවන් හමුදාවට අපහස කිරීම අනුමත කළ නොහැකි බවයි උදයංග වීරතුග බහතා කොමිස හමුුවේ ප්‍රකාශ කලේ. කරුණු සලක බැලිමෙන් පස, සභහපති වනිසුරු උපාලි බේරත්න මහතා හිටපු අමාත්‍යවරුන් වන මංගල සමර විරහ රී කරුණනායක පාලිබතු න්ත්‍ර. අනුරකුමාර දිසානායක හිටපු පොලස්පති පූජිච්චයිසුන්ද හිටපු ගන්හමුදාාපති රෝෂන් ගුණතිලකෑ මහත්තුරු නැතු පෙරිසක් මෙහි වගුත්තරවන් ලෙස නම් කලා. බේත හිටපවා ප ්‍රමාාතති රනිල් වික්‍රමසිංහ හිටප අමාත්‍යවරන් වන රජත සේනරත්න හා. පටලි ම්පික රණවකයන මහතවරුන් දේශපාලන පලිගැනින් පිළිබඳ කොමිසම හුවට අද පස්වරුවේ පැමිනිිය. වගුත්තරුවෙක ලෙස නම් නොකර සාක්ෂිකරුවකු ලෙස නම්කිරීම පිළිබඳ වැටහීමක් ඇත්දයි, පාටලි චම්පික රනවක මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිීඥ ශිරා ලක්තිලක මහතා රනිල් වික්‍රමසිංහ මහතාකින් බිමසාසිටයා. ක්‍රමසිංහ මහතා මීට පෙර කොමිසමට ලබාදදුන් සාක්ෂි අනුව ඔහු වගුත්තර කරුවකුලස නම් නොකර සාක්ෂිකරුවකුලෙස නම්කිරීම කොමිසම ගනු ලබූ තීරණයක් බයි එහි සබහපති විනිසුරුවවරයා මෙහිදී ප්‍රකාශ කළේ. දෙදහස් පහල වේ පෙවරවාරිමාසේ සිට දෙදහස්දාහතේ ජුලිමාසේ දක්වා, දූෂණ මර්ධන කමිටුකාරයාලේ වයදම් සඳහ අග්‍රමාත්‍යකාරයාලෙන් රොපියල් මිලියන තිස් තුනයි දශමහත්තකටාධිකමුදලක් වේදාම් කර ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා අද පිළිකත්තා. මම සඳහන් කළේ එම කාර්යාලෙන් නිලදහරින් හතළි සතර දෙනකොට වැටුප සහදීමනා ලබාදීමට එම මුදල වෑකර ඇති බවට සාක්ෂී ඉදිරි පත් පැඇති බවයි. එය එසේ විය හැකි බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලා. එම කමිුකාර්යාලයේ නීති උපදේශ කලෙස කටයුතුක කළ රජ ේෂ් නීතිීඥ තුසිත් මුදලිගේ මහතාට අග්‍රමමාථ්‍ය කාරයාල රොපියල් දෙලක්ෂ හැට දහසකටතාධි මුදක්ගෙවා ඇති බව කොමිසම රනිල් වික්‍රමසිහ මහතාට ැනම්දු නවස්ථාවේ ඔහු ඒද පිකනුලබවා. ෝෂණ විරෝධී කමිටුවට නීති උපදෙස් ලබාදීමට පුදකලයන්තෝරක් ැනීමේදී ඒත් තමන් සිදු නොකළ බවත් ඒ නීතිපතිවරාක කර්තාවයක් බවත් වික්‍රම සිංහම හතා ප්‍රකාශ කළ අතර කොමිසම පශ්න කර සිටි එම පත්කිරීම් සිදු කලෙන්නේ තිපතිවරයාාද යන්නයි. මමදන්නේ නැහැ. ම තේරුවේ නැහැ යැනුවෙන් රනිල් වික්‍රම සිංහම හතා ඊට පිළිතුරු ලබා දුන්න.. ඒ සමකින් අපගේ ප්‍රධාන ප්‍රෞෘ්්‍ය පවිකාශය අවසංවන පා. ඔබට සුබරාත්‍රයක්.